සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුලට ආවනා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්න යන්නේ වෙනදා වගේම ඉතාම වැදගත් වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් මේ ඔබ දකින වීඩියෝ පටය ගැන තමයි අද දවසේදී කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ පටය පිළිබඳව අපි සාකච්ඡා කරන්න කලින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ කරන් තියෙන්නේ 2021 12 මාසයේ 10. ඉතින් අද වෙනකොට මේ වීඩියෝ එක ගත්ත ලොකේෂන් එක පැහැදිලිව තියෙනවාද කියලා අපිට හරිම සාක්ෂියක් දෙන්න බැහැ. මොකද මීට සති 4කට විතර කලින් බොහෝ දුරට සති 4ක් විතර ඇති. ඒ කියන්නේ මාසිකට කිට්ටුව අපි දන්න විදිහට වොන් කිව්වේ මේ ලොකේෂන් එක පැහැදිලිව තියෙනවා කියලා. නමුත් අපිට යම්කිසි තොරතුරු ටිකක් ආවා මේ ලොකේෂන් එක යම්කිසි කෙනෙක් මේ වෙනකොට කැණින් කටයුතු කරලා අවසන් කියලා. ඒ කියන්නේ මේකේ තිබුණ දේවල් අරගෙන ඇති කියලා තමයි අපිට කියන්න වෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් මේ පිළිබඳව දන්න කියන තව පුද්ගලයෙක් හමුණා. ඔහු කියන විදිහට මේක ඔය කියනවා වගේ ලේසියෙන් ගන්න බෑ කියලා කියන්නේ. සමහරක් වෙලාවට මෙතන ලොකේෂන් එක වහන්න ඕන නිසා අද වෙනකොට මේ දේවල් අරන් තියනවා කියලා පබ්ලිෂ් කරන්න ඇති කියලා කියනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක රඹු වැල්ල කියලා ප්‍රදේශයක තමයි තියෙන්නේ. ඉතින් රඹු වැල්ල කිව්වම ලංකාවේ ගොඩාක් තැන්වල රඹු වැල්ල කියලා තියෙනවා. ඉතින් රඹු වැල්ල කිව්වහම ඔබ දන්නවා මැදියම් පළාතේ මැද මහනුවර සයිඩ් එක වෙන්නත් රඹු වැල්ල කියලා ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ගොඩක් අය හිතන්න පුළුවන් මේ ලොකේෂන් එක පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට ඉතින් මේ මැදියම් පළාත උඩ රට කියලා ගන්නකොට මේ රඹු වැල්ලද කියලා. නමුත් ඒ රඹු වැල්ල නෙවෙයි. මේ රඹු වැල්ල තියෙන්නේ මාතලේ සහ කුරුණෑගල අතර කියලා තමයි අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන තියෙන විදිහට මේකේ ලකුණු කිහිපයක් තියෙනවා කියලා තමයි අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මෙතනදී අපිට පැහැදිලිව කියන්න ඕනේ මේ ලකුණු වලට අමතරව මෙතන සිදුරු දෙකක් තියෙනවා. මේ සිදුරු දෙක සහ මේ ලකුණු පිළිබඳව අපි හොඳට අධ්‍යයනය කරනකොට මේක සාමාන්‍ය ඉදන් ලකුණකට එහා ගිහිල්ලා නැත්නම් අපි සාමාන්‍ය විදිහට අපි එදිනදා දකින දෙයකට එහා ගිහිල්ලා ටිකක් බ්‍රහ්මීය අක්ෂරවලට සමාන විදිහට තමයි මෙතන ලකුණ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පැහැදිලි කරගන්න අමාරුයි. මොකද ඔබ දන්නවා බ්‍රහ්මීය අක්ෂරවලින් සමහරක් අක්ෂර තියෙනවා. ඒ අක්ෂරවලින් කාරණා නැත්නම් අපි කියන්නේ තොරතුරු රාශියක් තියෙනවා. ඉතින් සමහරක් ඒවා තියෙනවා ඒ වගේ කියවෙන තොරතුරු ගත්තොත් එහෙම 10 12 14 16 ඔය වගේ කාණ්ඩ වලට යනවා. ඉතින් අපිට හරියටම පැහැදිලි කරගන්න අමාරුයි මෙතනදී මේ ප්‍රඥා අක්ෂර මොනවද කියලා. මම පෞද්ගලිකව යකුරාවනා ටීම් එකේ ඉන්න සියලුම දෙනාත් එක්ක කතා කරලා මේකේ තියෙන අක්ෂර පිළිබඳව පේරාදෙනිය යුනිවර්සිටි එකේ අපේ දැනට අපිට උදව් කරන කෙනෙක් ඉන්නවා. ඉතින් ඔහුට මේ පිළිබඳව අපි තොරතුරු දීලා අපි ඔහුගෙන් මේ ගැන අහනකොට ඔහු කිව්වේ මෙතන ප්‍රඥා අක්ෂර වෙනස් කරලා තියෙනවා කියලා ඔහු කාරණා රාශියක් කිව්වා. ඉතින් මේකෙන් ප්‍රධානම කාරණාවක් තමයි ඔබ දන්නවා දේවාභරණ පිළිබඳව. ඉතින් ඔහු කියන විදිහට මේ ආසන්නයේ අනිවාර්යයෙන්ම දේවාලයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ දේවාලයට අයිති කියන දේවාභරණ යම්කිසි විදිහකට පැහැර ගැනීමකට ලක් වෙලා තියෙනවා නැත්නම් ආක්‍රමණයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මෙන්න මෙතන දේවාභරණ සංගවන්න තීරණය කරන්න ඇත්තේ. ඉතින් මේක ඇතුලේ තියෙන දේවාභරණ කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් ඔහුට මේ පිළිබඳව තියෙන අත්දැකීම් සහ ඔහුගේ ඔහු ස්ටඩි කරන ගමන් ඉන්නේ තාම. ඉතින් ඔහුගේ තියෙන තොරතුරුත් එක්ක ඔහු කියන විදිහට මේක ඔය කියනවා වගේ දේවාභරණලු තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔහු කියන්නේ මේකට අත තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ පරම්පරාව පිළිබඳව සෑහෙන්න වග කියන්න වෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒක නිසා අපි කැමති නැහැ ඒ පිළිබඳව කතා කරන්න. ගොඩක් කට්ටිය කියන්නේ පරම්පරාව පිටින් හැඳි ගෑවිලා යනවා කියලා. ඒ වචනේටවත් අපි අහන්නවත් දකින්නවත් කැමති නැති වචනයක්. ඉතින් ඒක නිසා අපිට මේ වචනේ නැවත නැවත මන්ත්‍රවාගේ නැත්නම් නැවත නැවත ඔබට බණ කියනවාගේ කියන්න දෙයක් නැහැ. ඉතින් සරලව කියන්නේ මෙන්න මේ වගේ දෙයක් ඔබ දන්න තැනක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට අත තියන්න නැතුව පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. ඉතින් ඒක කියන්නේ ඔබගේ ජීවිතයට ලොකු අවධානමක් තියෙන නිසා. ඒ වගේම තමයි ලංකාවේ තියෙන අපේ ආගම ජාතිය පිළිබඳව කතා කරනකොට ගොඩක්ම අපිට ඇලුම් කරන මේ ආගම පිළිබඳව බෞද්ධ ආගම පිළිබඳනම් අපිට පූජනීය ස්ථානවල ඕනතරම් බුදු පිළිම අරව මේවා තියෙන්න පුළුවන්. දේවාභරණ ගැන කතා කරනකොට දෙවියෝ ශාප කරයි දෙවියෝන්ගේ තියෙන දේවල් වදි කියලා අපේ මුතුන් මිත්තන් ඉඳලම කියන වචන ටිකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් වලට අත තියන්න කලින් එකපාරක් නෙමෙයි දහස් වතාවක් හිතන්න වෙනවා. නොදන්නාකමට ඔබ අත තිබ්බා වෙන්නේ නැති සමහරක් වෙලාවට
මේ වගේ තියෙන ඉෆෙක්ට් එක ඔබ නොදන්නා කෙනෙක් කියලා නිකන් ඇතෑරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේවා පිළිබඳව අධ්‍යයනයක් කරන්න, මේවා පිළිබඳව හරි තොරතුරක් දැනගෙන මේවා පිළිබඳව හරියට කටයුතු කරන්න කියලා ඉල්ලීමත් එක්ක ඉතින් අද දවසේදී මේ වීඩියෝ එක ගේන්න තීරණය කරේ යකුරාවන අපි හැමෝම ඔබට ආදරේ ගොඩක්. ඉතින් ඒක නිසා ඔබගේ ජීවිතය නැතිනාස්ති කරගන්නවට පෞද්ගලිකව කැමති නැහැ අපි. ඉතින් ඒක නිසා තමයි මේ වගේ තොරතුරක් ගේන්න තීරණය කරේ. ඉතින් අපි හිතන ඔබගේ ජීවිතයට වගේම ඔබගේ යාළුවන්ට සහ ඔබ දන්න කියන කෙනෙක්ගේ ජීවිතයක් මේ නිසා නැති වෙන්න යනවා, මේ නිසා ඔහුගේ ජීවිතයට අවදානමක් තියෙනවා නම් පුළුවන් තරම් ඔහුට මේ පිළිබඳව දැනුවත් කරන්න. අපි කියන්නේ නැහැ මේවට අත තියන්න එපා මෙහෙමයි කියලා. නමුත් තොරතුරු හොයාගන්න පුළුවන් උන විදිහට ඔහොම තමයි තියෙන්නේ. ඉතින් සමහරක් කෙනෙකුට මේක වැරදි කියලා කියන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. සමහරක් කෙනෙකුට මේක හරි කියලා අපි කියපු දේ පිළිපැදලා ඔබගේ ජීවිතය ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඉතින් අද දවසේ ඔබ මේ වීඩියෝ එක නරඹන්න යොදපු කාලයට යම්කිසි සාධාරණයක් වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලා එන්නම්. මොනවා හරි දෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔබට හැමදාම වගේ අපි කියනවා පුළුවන් තරම් අපේ වීඩියෝ ෂෙයා කරන්න බලන්න. ඕකේ, තැන්කියු.